සුබ දවසක් වේවාද රම්මි තාත්ති පුතේ එදුවේ. ඒ වගේම සුබම සුබ දෙව මාතාවන් තුළ ඔබට මංගල්‍යයක් වේවයි කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එතකොට දේව අම්මගේ ජීවිතයේ අරගෙන බැලුවොත් ගොඩක් වෙලාවට අපිට හිතෙනවා මේ මොහොතේදී දේව අම්මා පුංචි ගැහැණු ළමයෙක් වශයෙන් කන්‍යාවක් වශයෙන් ඉන්නකොට දෙවන් වහන්සේගේ දූතයාට කිව්වා මම ඔබගේ දාසියයි ඔබේ කැමැත්ත සිදු වේවා කියලා. මනුස්ස මට්ටම තුල කෙනෙක් කියන්න පුළුවන් මොන පිස්සු විකාරද මේ පොඩි ළමයෙකුට මොනවද මේ කරේ, තරුණ කෙනෙකුට මොනවද මේ කරේ. ඉතින් මේක දේව කැමැත්ත ඉෂ්ට කරන්න ගිහිල්ලා අන්තිමට මේ කෙනාට දෙවන් වහන්සේගේ මැදහත්කාරකමක් තියෙනවද, උදව්වක් තියෙනවද? ගොඩක් අය ඔබගෙන් උත්හනවනේ, පල්ලි ගිහිල්ලා හරියනවද, යාඥා කරලා හරියනවද, ඔබ දේව කැමැත්ත කියලා වැඩ කරනවා, මේ මොතේ කවදා හරි ඔබට ප්‍රතිඵල තියෙනවද? මේක ඇතුලේ මෙහෙම ඕන තරම් අය කියන්නට පුළුවන්. හැබැයි දේව අම්මා මේ මොහොතේදී ඇදහැව්වා. දේව අම්මට කියපුවාම ඔබේ කුස ඇතුලේ ජේසු කියන ඒ දරුවා මේ මොහොතේ හැදලා ඉන්නවා ගැලවුම්කරුවයි කියලා, එලිසබෙත්තුමියට මේ මොහොතේ සය මේ මොහොතේ වඳයි කියලා කියපු කෙනාට දරුවෙක් හම්බෙන්න ඉන්නවයි කියලා ඒක ඇදහැව්වා. තමා ළඟ තියෙන වාසනාවත් අදහාගත්තා, අනිත් කෙනාට හම්බෙච්ච වාසනාවත් අදහාගත්තා. එතනට ඇයට උපස්ථාන කරන්න ගියා. එහෙනස දැන් මේ ජේස්වාමීන් වහන්සේව මේ පොළොතැල්ල බිහි කරද්දී ගවලන ඇතුලේ නේ බිහි කරද්දී එඳේරුන් එනකොට රජ කඳුන් කට්ටුව එනකොට මේ ඔක්කොමලා එනකොට මේ දේව අම්මට කියනවා මේ මොහොතේදී මේ දරුවව බේරගන්න නම් කාර්ය දැන් ඉජිප්තුවට යන්න ඕනේ කියලා. එහෙනස ඒ ගමන යනවා. එතකොට මේ කිව්වේ නැහැ මේ මොන මහා කරදරයක්ද, මේ නිකන් ළමේ කම්බෙල හිටියනම් වැඩ ඉවරයිනේ, මේ දෙවන වංශයේ පුතාව මට දීලා මේ මොහොතේදී මට මේ වෙලාවේ අර මෙච්චර දුරක් යන්න තියෙනවනේ, මේ ජුසේත් එක්ක තියෙන සාමාන්‍ය ජීවිතේ මට ගත කරගන්න බෑ, මොකද්ද මේ මට කරේ කියලා හැව්වේ නැහැ. මේක දෙවන වංශයේ කැමැත්ත වෙනුවෙන් ජීවිතේ පූජා කරා. රත්න ළමේ තාත්තේ පුතේ දුවේ එතකොට ප්‍රතිඵලයක් තියෙනවද? ප්‍රතිඵලයක් තියෙනවා. මොකද්ද? පළවෙනි ප්‍රාතිහාරයේ ජේස්වාමීන් වහන්සේ කරන්න බැහැයි කියලා කියනකොටත් අම්මා කියනවා පුතේ වයස ඇවිල්ලා නැහැ තාම, ඇත්තයි ඔබගේ වයස සම්පූර්ණ වෙලා නැහැ, නමුත් මම ඒකට වගකීම ගන්නවා ඔබ ඒ ප්‍රාතිහාරය කරන්න. එinsa තමයි පළවෙනි ප්‍රාතිහාරය දේවම්ම කරා. එතන දේවම්මගේ ප්‍රාතිහාරයෙන් පස්සේ නතර වුණාද කියලා හෙව්වොත් නැහැ. එinsa ජේස්වාමීන් වහන්සේට අසුපස්සේ හිටියා, ජේස්වාමීන් වහන්සේත් එක්ක ලොකු බලයක් වෙලා හිටියා. හැබැයි ඒ හිටපු එකට කවුරු හරි කියාවි එහෙනම් කෝ ප්‍රතිඵල? ප්‍රතිඵලයේ තිබුණේ මේ මොහොතේදී දේව අම්මා සේනාකුළු මන්දිරය තුළ ගෝලයන්ත් එක්ක ඉන්නකොට අර සුද්ධාත්මයන් වහන්සේගෙන් පිරුණු දේව අම්මා මේ ගෝලයන්ත් එක්කත් ඉඳගෙන මේ පෙන්තකෝස්ස දවස එනකම් බලාගෙන හිටියා. මේ පිරිම මේ මහා අභිෂේකය ලබා ගත්තට පස්සේ නිකන් හිටියද? නැහැ, නැවත වතාවක් මේ ගෝලයන්ත් එක්ක ජීවත් වුණා. ජේස්වාමීන් වහන්සේ උත්තාන වෙලා ස්වර්ගයට ගියා. හැබැයි ස්වාමීන් වහන්සේ එතන නතර වෙලා හිටියේ නැහැ. උන්වහන්සේ දැනගෙන හිටියා කෙලෙහි ගුණ කියන්නේ මොනවද? මට ජීවේ දුන්න, මට කිරි පොවපු, මව බලාගත්ත, මගේ ජීවිතේ හොඳ නරක කියලා දුන්න මේ අම්මව මම තනි කරන්නේ නැහැ, මේ අම්මව මම මේ මොදේ අසරණ කරන්නේ නැහැ කියන එක තුළ ස්වර්ගයේ ඉඳලා මේ පොළොව තලයට ඇවිල්ලා දේව අම්මව තුල්ලු කරගෙන නැවත වතාවක් ස්වර්ගයට අරගෙන ගියා. එහෙනස රත්න නම්මේ තාත්තේ පුතේ දුවේ ගොඩක් අය කියනවා මේ දේවම්මට ගෞරවය කරන්න ඕනද කියලා. ජේස්වාමීන් වහන්සේ දේවම්මට කරපු ගෞරවයේ තරම් අපේ අම්මලට අපි ඒ ගෞරවය කරලා නැහැ. අපේ අම්මලා උස්සල ගන්නේ නැහැ, අපේ අම්මලව තුල්ලු කරගන්නේ නැහැ, අපේ අම්මව නියම තැන තියන්නේ නැහැ. එහෙනස අපේ අම්මලව මොකද කරන්නේ? අපි පුළුවන් තරම් පිළට දානවා, ඒ මොහොතේ අයින් කරලා දානවා, පැත්තකට දාලා පරණලක් බවට පත් කරලා මේ මොහොතේදී ඔහේ තියෙනවා. හැබැයි ජේස්වාමීන් වහන්සේ ඊට වඩා වෙනස්. එන්ස මේ දේව අම්මා ගැන කතා කරන අපි සමහර වෙලාවට අපේ අම්මලට සලකන්නේ නැහැ. දේව අම්මව එපා කියන අපේ අම්මලටවත් අඩුම ගන්න සලකන්නේ නැහැ. අපේ අම්මලව රැඳිනම් බවට පත් කරලා නැහැ. එන්ස ජේස්වාමීන් වහන්සේ ඊට වඩා හරිම වෙනස්. එතුමියට උත්තරීතර මංගල්‍යයක් සමරන්න පුළුවන් විදියට මෙන්න ස්වර්ගයට ඔසවගෙන ගියා. ඉන්ස අද ඔබටත් මටත් ස්වර්ගික අම්මා නොමැරි ජීවතුන් අතර ඉන්නවා. ඕනෑම තැනක දර්ශනය වෙනවා, ඕනෑම තැනක කතා කරනවා. ඉන්ස ඒ අම්මා ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් මැදහත් වෙනවා.
හිංසත් ස්වර්ගයට ඒ ඔසවගෙන ගිය නිසා මැදහත් වෙන්න පුළුවන් වුණා වගේ මිය ඇදිච්ච ඔබේ තාත්තා, මිය ඇදිච්ච ඔබේ අම්මා, මිය ඇදිච්ච ඔබේ දරුවා, ඔබේ භාර්යාව, ස්වාමි පුරුෂයා මිය ඇදිලාද ස්වර්ගයේ ඉන්න නිසා ඒගොල්ලන්ටත් කියන්න මේ මොහොතේදී මැදහත් වෙන්න කියලා. මොකද ඒගොල්ලන්ට පුළුවන් මේ මොහොතේදී ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් මැදහත් වෙන්න. ඒ නිසා රත්නනම් මේ තාත්තේ පුතේ දිවේ මේ මංගල දවසේදී දේව මාතාවන්ගේ මැදහත්කාරකම තුළ ඔබගේ ප්‍රශ්න සියල්ලක්ම විසඳේවා, ඔබගේ කරදර සියල්ලක්ම විසඳේවා, ඔබේ රෝගයන් සියල්ලක්ම සුවපත් වේවා, ඔබට ශාන්ති සිතක් ඇති වේවායි කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන අතර ලැජ්ජාවට පත් වෙන්න ඉන්න හැම කෙනෙකුටම ඒ ලැජ්ජාවෙන් මිදෙන්නට අවශ්‍ය කරන මාවත් එලිපෙහෙලි වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. චේසු පිහිටයි.